Saki 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 FM FM Gadana Sarada Sri Subhuti Handa Pute Hey teacher, api ada home science period ekedi broken glass check kudin ekak hadanna tiyana. No teacher, ee glass kakudu bala ammagin kudi kiyawa. Broken glass check kudin ekak kiyanne mokakda? Api balamu. Cook with teacher. Ayi bowan. අද අපි මේ එක සිටින්නේ ශ්‍රී සකි ටීවී කුක් විත් ටීචර් වැඩසටහන සමගයි. අද මේ වැඩසටහනේ අපි ඔබට කියලා දෙන්න යන්නේ පාසල් ළමයිනුත් ඉතාමත් කැමති රසවත් ආහාරයක් වන බ්‍රෝකන් ග්ලාස් චෙරි පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු මොනවද ඒකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. පාට තුනකින් චෙරි පැකට් තුනයි, සීනි මේස හැඳි හතරයි, ජෙලටින් මේස හැඳි දෙකයි, වියලි කටු සහ මිදි කිරි කෝප්ප දෙකයි, කලරින් සහ වැනිලා රසකාරක. සාදා ගන්නා ආකාරය. අපි පළමුවෙන්ම මේ චෙරි පුඩින් එක හදා ගන්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ චෙරි පැකට් තුන වෙන වෙනම වතුර කෝප්ප දෙක බැගින් දාලා පාට තුනෙන් චෙරි තුන හදා ගන්න එක. මේ තියෙන්නේ අපි එහෙම හදාගත්ත චෙරි එක. දැන් මේක නිවෙන්න තියලා ශීතකරණය විනාඩි 20ත් 30ත් අතර කාලයක් සෙට් වෙන්න තියෙනවා. ජෙලි එක සෙට් වෙන අතර දැන් අපි සාස් පානක් අරගෙන නැවුම් කිරි කෝප්ප දෙකයි, සීනි මේස හැඳි හතරයි, ජෙලටින් මේස හැඳි දෙකයි, කලරින් බින්දු දෙක තුනක්, වැනිලා බින්දු දෙක තුනක් දාලා මේක හොඳට කලවම් කරලා දිප තියලා ඉවර වෙලා තරමක් උපු මිශ්‍රණයක් සෑදෙනකම් අපි මේක හොඳින් උණු කරගන්නවා. දැන් අපි මේක හොඳ උකු මිශ්‍රණයක් සෑදෙනකම් හොඳින් හැඳි ගන්න ඕනේ. මේක තරමක් උකු වුණාට පස්සේ අපි මේක දැන් අපේ පුඩින් එකට දාන්න නම් හොඳින් නිවෙන්න ඕනේ. දැන් අපි මේක නිවෙන්න පැත්තකින් තියමු. දැන් අපි අර සෙට් වෙන්න දාපු චෙරි ටික අරගෙන පුංචි පුංචි කැටවලට කපා ගන්නවා. මේ තියෙන්නේ අපි එහෙම පුංචි පුංචි කොටු කපා ගත්ත චෙරි පාට තුන. දැන් අපි මේ පුඩින් එක දාන්න මේ වගේ පුංචි කප් ටිකක් අරගෙන පාට තුනෙන්ම ජෙලි කලවමේ ලස්සනට මේ කප් තුනට දාගන්නවා. අපි මේකට උඩින් අපි අර නිවෙන්න තියපු කිරි මිශ්‍රණය දාගන්නවා. දැන් අපි මේක අලංකාර කරගන්න ලස්සනට මේ වියලි කජ සහ මිදි ටිකක් එකතු කරගන්නවා. දැන් තියෙන්නේ අපිට මේ කප් ටික ශීතකරණයේ දාලා විනාඩි 20ක් තියලා අපිට රස බලන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්ත බ්‍රෝකන් ග්ලාස් චෙරි පුඩින් එක. ශ්‍රී සකි ටීවී කුක් විත් ටීචර් සමගින් අපි නැවතත් රසවත් කෑමක් සමගින් නැවතත් හමු වෙමු. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.